aveva. Prescienza aveva. Alleluia. Alleluia. Prescienza aveva. Prescienza aveva. Vadi vene magyadar premanteni. Avrudu dasayak kiyala kiyanne punchi kalayak nemei. Avrudu dasayak giyada kiyala hita ganna bæ. Me avurudde anniversary ekak wenas anniversary ekak mokada mage ammat maath ekka me dawas wala sent ekek inne. Amma kiyaddi matakai ne ara athin allagena ge athin allagena wayanne ke gihilla ogolo baya vela hiti kese wetat amma maath ekak sent ekek inne adu de api samanyen api denna mudeta sapasatha wahanse gawa konte kiyana iden adu konte kiyala enna yaddi amma ma mata hage ekak dila mata wish karala kiwa pote avurudu 16ak neda kiyala. Oh, avurudu 16ak mage adara pramanthayene avurudu 16ak eka giyada kiyala therennet naha hari mama eda wageemai mata taama ethen eka wenama wenas addakimak e deeta stuti karana athara mare poochika jeevithaya mage adara pramanthayene mena mehema addakimak ada api ude poochave aayita karagatta Albert Einstein ya maha prabhu warek ethen mokada wenne eya godak welawata kochche yaddi eya putak karagena kiyawa kiyawa yanawa ඉතින් ඒක තමයි සාමාන්‍ය යගේ විදිය. ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් පොත කියවගෙන යනකොට ටික්කෝ ඉන්නේ. ටික්කෝ කියන්නේ ටික මම හිතන ටික්කෝ කියන්නේ ටිකට් එක චෙක් කරන නිසා වෙන්ද ටික්කෝ කියන්නේ. ඉතින් ටික්කෝ ඇල්බර්ට් අයින්ස්ටයින් එහෙම ඉන්නේ නැදී දවසක් ඔන්න ටික්කෝ දැන් කෝච්චියේ කැම්ප දැන් මොකද වෙන්නේ? කෝච්චියේ හැමදාම පිටින් ආව මිනිස්සෙක් පිට ප්‍රදේශයකින් ආව මිනිස්සෙක් හැමදාම ටිකට් ගන්න නැතුව කෝච්චිය යනවලු හරිද ටිකට් ගන්න නැතුව කෝච්චිය යනකොට මොකද වෙන්නේ දැන් ටික්කෝ පැන්න ගමන්ම මිනිහා මොකද කරන්නේ බාත්รูම් එකට රිංගනවා ටික්කෝ එන වෙලාවට බාත්รูම් එකට ගිහිල්ලා ටික්කෝ චෙක් කරගෙන ගියායින් පස්සේ එළියට එනවා දැන් ඒ ගමේ ඒ පැත්තේ මිනිස්සෙක් මේක බලාගෙන ඉඳලා ඈ පිටින් ඇවිල්ලා මොස් ටිකට් ගන්න නැතුව යන දෙන්නම් කියලා මිනිහත් එදා ටිකට් එකක් ගන්න නැතුව මොකද කරන්නේ මිනිහත් ඇවිල්ලා දැන් ටික්කෝ ටිකට් ප්ලීස් කියාගෙන කියපු ගමම්ම අර මනුස්සයාට ඉස්සෙල්ලා මිනිහ රින්ගවා ටොයිලට් එකට දැන් ඔන්න දැන් මන් දැන් අර සාමාන්‍ය රින්ගන මනුස්සයාට ටිකටුත් නැ රින්ගන්න විදියකුත් නැ හැබැයි මිනිහ අවස්ථා ස්ථානෝච ප්‍රඥාව පාවිච්චි කරලා මොකද කරන්නේ ටිකට් ප්ලීස් කියාගෙන අරයන් ටිකට් ගන්න එනකොට මිනිහ මොකද කරේ ටොයිලට් එකට තට්ටු කරලා ටොයිලට් එකට බහතු කරලා කිව්වලු ටිකට් ප්ලීස් කියලා ටිකට් ප්ලීස් කියද්දී අර මොකද කරන්නේ ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ ටිකට් ප්ලීස් කියලා දැන් සමාවෙන්න දැන් වැරදි කිව්වා ඒ කියන්නේ දෙන්නෙක් තමයි දෙන්නෙක් මොකද වෙන්නේ දෙන්නෙක් ටිකට් අරගෙන එක දෙන්නෙක් මොකද කරන්නේ ටිකට් එකක් අරගෙන යන්නේ දැන් මේ දෙන්න මොකද කරන්නේ දැන් මේ දෙන්න බලාගෙන ඉඳ අරමන් දෙන්න හැමදාම ටිකට් එකෙන් දෙන්නම යන්නේ ටොයිලට් දැන් ටිකට් ප්ලීස් කියද්දි දෙන්නම ටොයිලට් එකට ගිහිල්ලා ටිකට් ප්ලීස් කියද්දි ටොයිලට් එක ලොක් නම් ඒ නැත්තම් මට සමා වෙන්න නැත්තම් කතාව විනාශ වෙනවා ටිකට් ප්ලීස් කියලා කියද්දි ටිකට් එක දෙන්න බෑ ටොයිලට් එක අර රතු පාට ලොක් එකේ රොක බර්න නැ එක්කෙනෙක් ඇතුලේනේ එතකොට දෙන්න රින්ගලා එක්කෙනෙක් ටිකට් එක දෙනවා එතකොට දෙන්න ඇතුලේ දෙන්නම එක ටිකට් එකකින් යන්නේ දැන් මොකද කරේ දැන් මේ ගමේ මිනිස්සු දැන් දෙන්නම් ජම්බු කියලා මොකද කරන්නේ අර දෙන්න ටිකට් ප්ලීස් කියද්දි මේ දෙන්න අර දෙන්න ඉස්සලා ටොයිලට් එක ගිහලා දොරවා ගත්තා දැන් මොකද කරන්නේ දැන් අරෙන් ටිකට් ප්ලීස් කියලා නම් මේ දෙන්නට එක ටිකට් එකයි තියෙන්නේ දැන් අවුවෙන්න යන්නේ හැබැයි සානුත් ප්‍රඥා මොකද කරන්නේ ළඟට ගිහිල්ලා කටහඬ ගැඹුරු කරලා දැන් ටිකට් නැති දෙන්න ඉන්නේ අනිත් දෙන්න එළියේ ඉන්න දෙන්න සාමාන්‍යයෙන් ටොයිලට් එක තට්ටු කළා කියලා ටිකට් ප්ලීස් කියද්දි දොර යන්තම් ඇරලා ටිකට් එක දුන්නම මිනිහය ටිකට් එක අරගෙන දෙන්නම ටිකට් එක පෙන්නලා ගියාලු ටොයිලට් එකේ හිටිය දෙන්න එක දවසයි ගියේ එද්දාම අහුවෙලා කෙලින්ම ගියා දැන් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ටික් ඔයවිලා හැම එකක් නෙමෙයි දැන් ඔන්න මොකද වෙන්නේ ටිකට් ප්ලීස් කියාගෙන හැමෝම යනකොට ඇල්බර්ට් අයින්ස්ටයින්ට දැන් ඒ කියන්නේ ප්‍රමාණතරින් මතක නැහැ ටිකට් එක තියපු එක. තේරුණාද කියන්නේ? ටිකට් එක තියපු එක මතක නැහැ. මටත් මතක නැති වෙනවා. හරි මම බැලුවේ ඒකයි මේ ඊට පස්සේ එක පෝස්ට් එකක් ආවා. ගොඩාක් බුද්ධිමත් අයට මතකය අඩුයි කියලා. මට ඒකයි මට ඇඟට ලේ ටිකක් ඉන්නේ ඒකයි. මටත් ඒකයි මම බැලුවේ මොකද කියලා මතකය නැත්නම් මොකද කියලා. ඉතින් ඒකේ ඒ නිසා යතුරු තියපු මේ තියපු තැන අතර මතක නැහැ. අර කොන්ක්‍රීට් ඇන වගේක් ඊයේ තිබ්බා. අද මතක නැහැ. මුළු පැය ගණන් හොයනවා. තේරුණාද? කණ්ණාඩිය තිබ්බ තැන මතක නැහැ.
ඔයාත් දන්නවා මම කවුද කියලා මමත් දන්නවා මං කවුද කියලා හැබැයි මං දන්නේ බහින්න ඕන තැන ටිකට් එක ඕනේ ඕන එකයි බහින තැන මතක නැහැ ටිකට් එක ඕනේ ඒකයි කියලා මගේ ආදර ප්‍රමාන්තයනි අද දේව පූජාවේ ඔකම කියද්දි පිටම හරි දයාබරව අපිට කියනවා අපි හැමෝම දන්නවා අපි පියතුමන්ලා කියලා හැබැයි අපි ඩෙස්ටිනේෂන් එක අපි යන්න ඕන තැන දැනගන්න නම් Connecting point එකට යන්න වෙනවා. මම ටිකට් එක ගත්ත තැනට යන්න වෙනවා. අපේ ජීවිතයේ අරමුණ, අපේ ජීවිතයේ අරමුණ මගේ ප්‍රමාන්තනේ. ඇයි මේ දේ කරන්න කියන එක ඔරිජිනලි මගේ පූජක ජීවිතයේ ආරම්භයේදී මම බලන්න වෙනවා. ඔබ විවාහ ජීවිතේ එකයි එකයි ඇත්තටම විවාහයේ අර ෆොටෝග්‍රාෆි ඔක්කොම හරි මම හරි කැමති විවාහයේ දේශනාව දේශනාව රෙකෝඩ් කරගන්නව නම් ඔබ Dengan ini, ayo bandingin deh. Ternal gini nih, record kerjaan nemanang. Ternal gini nih, wajah binasa menne, anak velave, Bluetooth tekari kamanne, DVD player ka, high-end desain awa dala, balanek. Ida ini adde kalagana, mana pre-shoot kiai, arwah kiai shoot kiai, no wedding wedilainnya anti mana itu. Ekianne, deng eh mereka kita wada, oba balan, oba originally, bagi Paulci itu, originally, oba dayak patangkat te, eh tena. Connecting point එක ටිකට් එක ගත්ත තැන එතනට යන්න ඒක හරි වැදගත් මගේ ආදර ප්‍රේමන්තනේ ඇයි මම ස්වාමි කෙනෙක් උනේ අපි හැමෝගෙම කැඳවීමේ ඇයි ස්වාමි කෙනෙක් උනේ මට ලොකු දෙයක් තිබ්බේ නැහැ මට ස්වාමි කෙනෙක් වෙන්න කාරණාව මගේ අම්මා තාත්තා අපේ පවුලේ තිබිච්ච සප්‍රසාදයට දිව්‍ය පූජාවට තිබිච්ච ආදරය චුටි කාලේ ඉඳන්ම චුටි කාලේ ඉඳන්ම Pujatiano, meda nanggi no malli pitrata, nanggi wai malli wai dem diparat duka demam bandala tino, dive puja bedsheet kapala dala, mari mari biskut dandala, aparadi kian debe bena muna selle makarat, muka kari awulak tino, ape amma dive puja wai selle makarat dina kawat awat bandala bena lana hari asami foto targan, gane asai suami kirek bena wata. Ikat kawadah netan nam barbari kian nih, monoma kara kaca pacak pacak kalem, monoma kara tadu wakian nih, dewi puja abe, dia nam selalu monu mukut kian nih, hari unam dua yang ikat dino, mak ya ader pemante nih, man dewi puja abe, ikian nih puja abe itu bi cahadre, ikian man dekka ikolol laban ngi ya vidya, maran naragne ana harak wagi, api wat taragne ana laban, ent, api ma ikian nih asamin puja abe kena ye puja abe an, ne, nanggi dapat kehati. Eka dawasa kafi kaluterine mai nangi mai malli akai nangi api hatra dena iskole gie bumble piti holy family saint peter's verat kaluterine nangu de pander yana ma harida uti hatra moto itra nagi tini timi morona magi rangan eka dawasa kafi tata subaran ciakino api dehi wuling anek sekak gan ne yana ma bumble piti kena winadi pahai hari yes muka dawene Deng mana dehi wala lavi lepadin siona, dehi wala lavi lepadin siwela. Pahuda, putumo sahan yang manggito haya witur, haya haya mara wena kandi dagan. Ira masih hata amat, pa iskole yang dati ne pa bagi aku tati iskole yang menna ude pahata witur aku udan ma. Nung nang ngai nang udan ne dehi wala inne, ne haya mata puja. Ikan hata amat iskole yang ne haya mata iskole yang ni amma. Cerna dengi ne kayu bagi mo ni amma. Benda-benda ikang gie mage pramante ni. Mada ettara mon one Yesuwa tingallanne hemadama. Hemadama Yesuwa tingallanne.
ඒ තමයි මගේ connecting point එක. ඒ කියන්නේ ජේසු මට real. සප්‍රසාද වහන්සේ ජේසු මට real. උන්වහන්සේ පුතුම real. මට ඔබ ඔබ මෙතන ඉන්නවට වඩා මෙතන මට real. ඒ presence එක මට ඔතනට වඩා දැනෙනවා. මගේ ආදර ප්‍රේමන්තේ. ඒක මගේ ජීවිතේ රහස. ඒක ජීවිතේ රහස. උන්වහන්සේ ජීවිතේ ඔබගේ අරමුණ අද අපි පළවෙනි කීමේ දකිනවා මගේ ආදර ප්‍රේමන්තේ. පළවෙනි කීමේ දකිනවා සාවුල් රජව පත් කරගන්න ඊශ්‍රායෙල් ජනතාවට රජ කෙනෙක් හිටියේ නැහැ. එයාලා හිටියේ ගෝත්‍ර වශයෙන්. එයාලා ගෝත්‍රයේ නායකෙක් හිටියා. රජ කෙනෙක් හිටියා. දැන් මොකද වෙන්නේ? එතන ඊශ්‍රායෙල් ජනතාව ඇවිල්ලා කියනවා සාමුවෙල්ට දිවසිවරයාට අපිට රජෙක් ඕනේ. අපිට රජෙක් ඕනේ. දෙවියන් වහන්සේ කියන්නේ අපිට ඕනේ අනිත් අය වගේ ඇඟට පතර දැනෙන කෙනෙක්, පේන කෙනෙක් රජෙක් ඕනේ. අනිත් අයට පේන්න දකින්න රජෙක් ඉන්නවා. හැබැයි අපිටත් ඕනේ රජෙක්. අද වචනය ගන්න. ප්‍රශංසාවේවා. හල්ලෙලූයා. ප්‍රශංසාවේවා. හරිම දෑබරයි එතන. සාමුවෙල් පොතේ අපි කියවන්නේ. එවිට ඊශ්‍රායෙල් වරුන්ගේ සියලු ප්‍රජා මූලිකව එක් රැස් වී රාමායු සිටි සාමුවෙල් වෙත අවුත්. ඔබට කතා කොට ඔබ මහලුව සිටින්නෙහිය. ඔබේ පුත්‍රය ඔබේ අඩිපාරේ ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවයි කිය. ඒ කියන්නේ සාමුවෙල්ට කෙලින්ම කියනවා ඔයා මහලුයි, ඔයා වයසයි, දැන් වැඩක් නැහැ. අපිට වෙන කෙනෙක් ඕනේ. මගේ ආදර ප්‍රේමන්තේනේ සාමුවෙල් නියෝජනය කරන්නේ දෙවියන් වහන්සේව. පුජාතුරේ 16 අවුරුද්ද සමරන මේ වෙලාවේ මගේ ප්‍රේමන්තේනේ සාමුවෙල්ගේ චරිතය හරි දයාබරයි. සාමුවෙල් තමයි, සාමුවෙල් කියන්නේ God heard. සාමුවෙල් කියන වචනේ තේරුම දෙවියන් වහන්සේ සවන් දුන්නා කියන අර්ථය. දෙවියන් වහන්සේ සවන් දුන්නා. එතකොට දැන් සවන් දුන්න ස්වාමින් වහන්සේ සවන් දුන්නා. සාමුවෙල් දෙවියන් වහන්සේට සවන් දෙනවා. දෙවියන් වහන්සේ සාමුවෙල්ට සවන් දෙනවා. සාමුවෙල් කියන දේ කරනවා. එහෙම තින පසුබිමක මගේ ආදර ප්‍රේමවන්තෙනි. දැන් මොකද කියන්නේ? මේ මිනිස්සු කෙලින්ම කියනවා මයාව එපා. ප්‍රතික්ෂේපයක්. බලන වචන දෙවියන් වහන්සේ මොකද කියන්නේ කියලා. අපි පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවයි. කීව ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාන වහන්සේට ආඥා කළේය. මතක තියාගන්න මගේ ප්‍රමාණතේනි. පූජක ජීවිතයේ 16 අපි පිළිගන්න තලයක් තියෙනවා. 25ත් හොඳයි. 35ක් හිටියොත් හොඳයි. 45ක් පාටියොත් හොඳටම හොඳයි. එහෙනම් ඊට පස්සේ රිටාර් වෙලා ඊවනිං ස්ටාර් එකට ගියාම හොඳටම හොඳයි. එහෙනම් හපෝ ෆාදර් මේ පල්ලියට ඇවිල්ලා ඉන්නේ වයසක ස්වාමි කෙනෙක් කියන දෙයක් තේරෙන්නෙත් නැහැ, දේශනාවක් තේරෙන්නෙත් නැහැ නැද්ද? අයියෝ මායි පා වෙනවා. තරුණ ස්වාමි කෙනෙක් දෙන්න කියලා කියන්නේ නැද්ද? ඊරණම හම්බ වෙනවා. තේරෙනවද? දැන් හොඳට කෙලින් කටින් හිටියට තේරෙනවද කියන එක? එතකොට මොන ගිටාර අත වේවුල වේවුල ජී එක අල්ලන්න පුළුවන්ද ගිටාර එකේ? ඔබ ඈනුම් යවයි එන. තේරෙනවද කියන එක? මගේ ආදර ප්‍රේමන්තේනි මේ ඔක්කොම පීක් එකකට ඇවිල්ලා ටීක් වෙනවා. තේරුණාද කියන? ඒ කියන්නේ සාමුවෙල්ව මුලින් අම්මා මුළු දේශයම පිළි අරගෙන ඊට පස්සේ එක තැනක් වෙන අම්මෝ යන්නම් එපා දැන් ඇති ඇති එහෙම තැනක් එනවා. ඔබගේ මගේ ජීවිතේ අපි හැමෝගෙම අපි හැමදාම එහෙම පීක් එකක ඉන්නේ නැහැ. පීක් එකට රැවටෙන්න එපා. සාමුවෙල් දෙවියන් වහන්සේට කියනවා, ඒ කියන්නේ අසතුටුයි. ඒ කියන්නේ ඇයි රජ කෙනේ? මම ආදර ප්‍රේමන්තනි සාමුවෙල් අති විශේෂ චරිතයක්. අපි දකිනවා පුරාණයේ වීරවරු ඉන්නවා. වීරවරුන්ගේ අවසානය තමයි සාමුවෙල්. සාමුවෙල්ගේ අවසානය උනායින් පස්සේ මගේ ආදර ප්‍රේමවන්තනි ඊට පස්සේ රාජාවලිය රජවරු පටන් ගන්න අතරතුරේ ඉන්න සාමුවෙල්. එයා ප්‍රොෆෙෂන් එකෙන් එයාගේ රැකියාව පූජකත්වය. හැබැයි එයා පූජකයෙක් වෙන්නේ ඩේරෙක් වෙලා. එතකොට දිවසිවරයෙක් විදියට වැඩ කරනවා. එයා විශේෂ චරිතයක්.
මුලින් සාමුවෙල් කියන දේ මුළු ඔක්කොම පිළිගන්නවා දැන් පිළිගන්නේ නැහැ. ඒතර දෙවියන්වස් කියන වචනේ බලන්න. සමිධානන් වහන්සේ උට කතා කොට සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන් හට සවන් දෙන්න. ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මාය. මන්ද මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස. මවලක්වන පිණිස එවිට සාමුවෙල් තමගේ රජකීය ඉල්ලා සිට සෙනඟට සමිධාන වාසී වදාළ සිට දෙකේ. මගේ ආදර ප්‍රේමන්තනි සාමුවෙල් මතක තියාගන්න දිවස් ඉවරේ කැද්දි ඒ කාර්ය කරද්දී ඔබ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ උන්වහන්සේ ප්‍රතික්ෂේප වෙන්නේ. ඒ පූර්ණ කනෙක්ෂන් එකේදී ඔබට ගරහන්න තැන්වලදී කලබල වෙන්න එපා. ඒක අරගෙන යන්න ස්වාමිනාසේ ගාවට. ස්වාමිනාසේ ගාවට හැම දෙයක්ම මිනිස්සු පුද්ගලයාත් එක්ක නෙමෙයි ගනුදෙනුව ස්වාමිනාහසෙත් එක්ක. දෙවියන්වහන්සේ පැහැදිලිව කියනවා කරුණා කරලා රජෙක් ඉල්ලන්න එපා. රජෙක් ඉල්ලලා බලන්න ඒ රජ ඔබගේ දුවරුන් අන්තප්පුරයට ගන්නවා. ඔබගේ දුවරුන් වෙන දේවල් වලට ගන්නවා. ඔබගේ පුතාලව හමුදාවට ගන්නවා. ඔබගේ ඉඩකඩම් වලින් වැට් එක ගහනවා. තේරෙනවද කියන එක? ඔබගේ බදු ගන්නවා. ඔබ ගන්න විදිවතු වල කොටස ගන්නවා. රජ කෙනෙක් දෙවියන් වහන්සේ මම ඔබගේ රජ වෙන රජ කෙනෙක් ඕන නැහැ ඔයාට කියලා. එයාලට ඕනේ පේන දැනෙන තැන. එයාලට ඕනේ අනිත් අය වගේ පේන්න දැනෙන්න. ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩමුණ කදිම. මගේ ආදර ප්‍රේමවන්තේනි මතක තියාගන්න ඔබගේ මගේ තීරණ වලින් තමයි ඔබ මම අපඝාත වෙන්නේ. සාවුලව පත් කරන්න එතනින් අපි ඉදිරි සතියේ අපි මේක අයිති කරගන්නවා. එයාලගේ ජීවිතේ එයාලා ඉල්ලන් කන්නේ රජ කෙනෙක් ඉල්ලලා ඊට පස්සේ සාවුල්ගෙන් නන්නතර වෙනවා. එයාලගේ කොටස් උතුර ගන්නවා. ස්වාමින් වහන්සේට ස්වාමිත්වය දෙන්නේ නැති තැන ඔබගේ ජීවිතය අපඝාතයි. සමහර ඔබමයි එක කරගෙන තියන්නේ. ඔබගේ choice එකක්. දෙවියන් වහන්සේ ඔබගේ නිදහස් කැමැත්තට මුකුත් කරන්නේ නැහැ. උනාසේ කියන එසකේල් 18 ඔබ ඉදිරියේ මම ගින්දරද ජලයේද තියන choice එක ඔබගේ. ජීවිතයද මරණයද තියන තීරණය ඔබගේ. රජ කෙනෙක් wow මාරයි ෂෝ අම්මා එල් මාර හැන්සම් චරිතයක් සාවුල් කියලා කියන්නේ බයිබලේ තියෙනවා. කියන්නේ හිටියපු හැන්සම්ම චරිතය කියන්නේ ඒක පුදුම චරිතය. එයා තමයි අනාකන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනේ අද ඔබ අපඝාත වෙලා තියෙනවා මම ඔබගේ තීරණයක් නිසා. දෙවනාසි ඉන්නවා. ඒකට දෙවනාසික තමයි ඉල්ලන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනේ උනාසි ඉන්නේ නැද්දි හරි උනාසි ඔබගේ ජීවිතේ තියාගෙන ඔබ ගන්න තීරණ ඔබගේ choice එකත් එක්ක ඔබ අපඝාතයිද? අද සමහර වෙලාවට ඒ තීරණයත් එක්ක ඔබව සම්පූර්ණයෙන් ඔබ බලනහර කැපිලා. අද අපි දකින්නේ අංශභාග රෝගියෙක්ව. ප්‍රශංසා වේවා. කැගල කියන් ප්‍රශංසා වේවා. හලෙලුයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමවන්තනි අංශභාගය කියද්දී ඔබගේ මගේ ශාරීරික කොටස් දෙකකට බෙදෙනවා. දකුණු පැත්ත වම් පැත්ත. ඔබගේ මොළේ වම් පැත්තෙන් පාලනය වෙන්නේ දකුණු පැත්ත. දකුණු වම් පැත්තෙන් පාලනය වෙන්නේ දකුණු පැත්ත. දකුණු පැත්තෙන් පාලනය වෙන්නේ වම් පැත්ත. බ්ලඩ් ක්ලොට් එකක් ලේ කැටියක් ගිහලා හිර වුණාම මොකද වෙන්නේ? එක පැත්තක් වැඩ කරන්නේ නැති වෙනවා. ඊට පස්සේ ඔබට කතා කරන්න බෑ. කතා කටේ මේ පැත්ත වැඩ නැහැ. සමහරවල් වයිෆ්ලාට නිකන් කටේ විතර අංශ භාගය ආව නම් වටිනවනේ. සමහර වයිෆ්ලා මෙතන වයිෆ්ලාම වැඩි ආරෙන්නේ නැද්ද? එහෙම නාන සමහර කටවල් වැඩ දුර කංශ භාගය ආව නම් ඇඟ හොඳට වැඩ කරලා කට නේ නේ අම්මේ නේ කතා කරන්න බෑ අවිත ගන්න බෑ. ඒතරම් අංශ භාගය කියලා කියද්දි ඔක ස්පිරිචුවලි අපි කඩද්දි මගේ ප්‍රමාන්තේනේ අපි කියනවා ස්පිරිචුවලි පැරලයිස් අධ්‍යාත්මික අංශ භාගය. ඒ කියන්නේ ජීවිතේ එක තැනක හිරවීමක්. එයාලා ගන්න චොයිස් එකත් එක වැරදි තීරණයක් එක හිරවීමක්. ඒ හිරවීමත් එක්ක ඔබට කරන්න ඕනේ කරන්න බෑ. කී දෙනෙක් මෙතන ඉන්නවද මගේ ප්‍රමාණතේ පව් කරලා යස් පව් කරා යස් හොරපොල් කඩුවම එහෙම තියෙනවා. හරි අයියස් හොරපොල් කඩුව පොල් හම්බුණා පොල් ගණන්නේ නැද්ද? යස් ආ ඒ කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා. යස් හැබැයි යස් එක හැමදාම යස් වෙන්නේ නැහැ. එක තැනක් වෙනවා මට ඕනේ අතරින්න මට බෑ අතරින්න. මගේ ආදර ප්‍රමාණතේ
අපි ඒකට කියන ඇඩික්ෂන් එකක් කියලා. අපි පාපයක් එන්ටර්ටේන් කරගෙන 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 ගිහිල්ලා ඊට පස්සේ එක තැනක් එනවා මට ඕනේ මම දන්නවා වැරදි එක්සැක්ට්ලි මම දන්නවා බන කිව්වට වැඩක් නැහැ මම මට තේරෙනවා හැබැයි කරගන්න බෑ. පාවිතුමා රෝම 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ කියනවා ප්‍රශංසා වේවා හල්ලෙලූයා හල්ලෙලූයා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා රෝම 7 15 වෙනි වගන්තිය මා කරන දේ කියන්න මටම නොතේරේ මටම නොතේරේ මා කරන්නේ මා කරන්නේ මා කරන්නට කැමති දේ නොව මා කරන්නට කැමති දේ මා ද්වේෂ කරන දේ මා ද්වේෂ කරන දේ ගල් පාවුලුතුමා කියනවා මට ඕන්නේ මම කරන්නේ මම අකමැති දේ මම ආස නැහැ මම ආස නැහැ ස්වංවින්දනෙන් වැටෙන්න මම ආස නැහැ අසභ්‍යදේ බලන්න බල මම ආස නැහැ ඉන්න මම ආස නැහැ බොන්න මම ආස නැහැ සීනි කන්න මම ආස නැහැ මම ආස නැහැ හැබැයි කැවෙනව නැද්ද පෙවෙනව බැලෙනව ඒ කියන්නේ ඔබට පාලනයක් නැහැ ඇඟ ඉල්ලනවා බස් එක නතර උනේ මිතුරා අඬ ගැව්වේ තැබෑරු මක්ම ළඟදිද 17 වෙනි වගන්තිය බලන්න රෝම 5 රෝම 7 17 කතා කරලා කියනවා රෝම සබවිනව මා කරන දේ කරන්නේ මානව මා තුළ ඇති පාපය වේ මොකක්ද බ්ලොක් එකක් එනිසයි මට ඒක කරගන්න බැරි ඒක එනිසයි කරගන්න බැරි අපි මාත් එක්ක මම දැන් බල්ලෙක් හදනවනේ කියුටියෝගේ නම දවස් දෙකක් මට මටම ඌව මටම පෑගුණා. දංගල දෙන්නද කියන්නේ ඌ මල්ල අර දැන් මර දැක්ක ගමුට පිස්සු හැදිලා වගේ මම කොහරි වර්ෂිප් එහෙම ගිහිල්ලා ආවෙන් පස්සේ රෑ දොර ඇරියක මම උට පිස්සු වගේ දුවනවා දෙන්නද කියන්නේ දැන් දුවපු ගමන් අර ආදරේ චූ යනවා උට. ආදරේ චූ දැක්ක ගමම චූ යන මම බැලුවා ගේ ඇතුලේ මට සුද්ධ කරන්න බැරි නිසා දොර ඇරලා මම දුවනවා එළියට. ඒතර අර සම්මුඛ මණ්ඩපේ එන්නේ එළියේ. ඒතර උට එළියන චූ යන්නේ. දැන් මම එක දවසක් දොර ඇරලා මම දුවද්දි මුද්දුවගෙන මගේ කකුල් දෙක අස්සෙන් ගියා. ඌ පෑගුණා කෑවෝ ගාලා පෑගිච්ච ගමම්ම ඌ මෙහෙම කොරගගා යන්න පොඩි වෙලාවයි. හරිද? මම දාන්නේ ගන්නත් වෙන්නේ මොකද? මේ වෙලාවේ කොරගගා යන්නේ. පෑගිච්ච නිසා. මයාන්දර මෙවන්තේ සමහර වෙලාවට ඔබ දන්නවා ඒ කියන්නේ ඔබ දන්නවා මේක වැරදි නමුත් ඔබට කරගන්න බෑ හිතන්න මගේ කකුලේ කට්ටක් ඇනලා තියෙනවා කියලා මගේ කකුලේ පට්ටක් ඇනලා තියෙනවද මම කෙලින් ඇවිදින්න ඕනේ ආව කොච්චර ට්‍රයි කරත් තේරෙනවද කොච්චර ට්‍රයි කරත් මේක මේ කට්ට ඇනෙති ආ ඒ කියන්නේ ඒක කරන්න බෑ කට්ටේ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් අපි දාගෙන ට්‍රයි කරනවා කට්ට ගැන දන්නේ නැහැ අපි ෆුල් ට්‍රයි කරනවා මේක කරන්න හැබැයි ඒක කරගන්න බැරි බ්ලොක් එකක් චුටි කාලෙ වෙච්ච දෙයක් පාපයක් පාපයක් කියන්නේ දෙවියන් වහන්සේ දීපු දෙයක් නෙමෙයි ඔබගේ චොයිස් එකක් එක්ක ඒගොල්ලෝ රජ කෙනෙක් කිල්ලනවා වගේ දන්නේ නැතුව ඉල්ලන දෙයක් ඔබ කරගන්න දෙයක් ඔබ විහිං කරගන්න දෙයක් සමහර වෙලාවට දෙමව්පියන්ගෙන් වෙන්න දෙයක් අකීකරු පුත්‍රයා වගේ ඔබගේ තීරණයක් නැති වෙච්ච බැටළුවා වගේ partly responsible ඔබ සමහර කාසියක් වගේ වෙන කෙනෙක් කරපු දෙයක් චුටි කාලේ ගොඩාක් වෙලාවට අතවරවට ලක් වෙච්ච පිරිමි දරුවෝ ස්වං සමලිංගික ඇසුරු වල හිර වෙනවා ඒගොල්ලන්ගේ රසය විකෘති වෙනවා පුංචි කාලේ යූස් වෙච්ච දුවලා චුටි කාලේ වැරදි දෙයකට පාවිච්චි නැයින් පස්සේ යාලා වැඩි වෙට පත් උනායින් පස්සේ ඒ මතකය කනෙක් වෙනවා යාගේ ෆීලිංග්ස් වලට ඊට පස්සේ ඒක කන්ට්‍රෝල් නැහැ ඒ කියන්නේ කන්ට්‍රෝල් නැති තැනක වැටෙනවා රිලේෂන්ෂිප් පස්සේ යාට පාලනයක් නැහැ ගොඩාක් දරුවෝ ඉන්නවා ඒ වගේ එතකොට කොච්චර ඔබ දැන් තයි අයියෝ මම මෙහෙම කරලා අයියෝ මට මෙහෙම නැහැ සමහරවල් ට්‍රැක් වෙන්නේ වයසක අයට. ඇයි එහෙම වෙන්නේ? චුටි කාලේ වයසක කෙනෙක්ගෙන් යූස් වුණාම නැද තාත්තගේ ආදරේ දැනුන් නැති වුණාම කැමති ගොඩාක් වයසක යට වයසින් වැඩි අයට. මේවා ඇවිල්ලා ස්වභාවික තැන් නෙමෙයි. Same sex marriages මේ දවස ලොකු මාතෘකාවක්. ඒ ස්වභාවික තැන් නෙමෙයි. Damage වෙච්ච නිසා
එක දරුවෙක් මට එක දරුවෙක් මම ගෙදර ගිහින් පස්සේ එක ෆොටෝ එකක් පෙන්නලා ඒ ෆොටෝ එකෙන් ඒ දරුවගේ සම්පූර්ණයෙන්ම වහලා ඇස් දෙක විතරක් මට පෙන්නලා ෆාදර් මොනවද දැනෙන්නේ මට ඇත්තටම මුකුත් තේරුන්නේ නැහැ ඒ වෙලාවේ සම්පූර්ණ පිරිමි ළමෙක් වගේ හැබැයි ගෑනු දරුවෙක් එයාගේ තාත්තා ඉපදිච්ච වෙලාවේ එයාව රිජෙක් දරුවෙක් දුවෙක් කියලා දැකලා තාත්තා පිළිකුල් කරලා දාලා ගියා එයා ගැහණියෙක් වෙච්ච එකට එයා සාප කරනවා එයා ජෙන්ඩර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරගෙන සම්පූර්ණයෙන්ම දැන් පිරිමි ළමෙක් විදිහට හැසිරෙන්නේ ඒකට ඩැමේජ් වෙච්ච තැනක් තියෙනවා අංශ භාගයක් මගේ ප්‍රමාණතේනි අද ඔබ බලන්න ඔබගේ බැරිකම මොකක්ද ඔබගේ ඔබගේ ඒ ගන්න තීරණය මොකක්ද ඒකේ ඒකේ ඔබට ඕනේ ගැලවෙන්න හැබැයි කරගන්න බෑ අද අපි දකින්නේ ඒ පසුබිමත් එක්කයි සුවිශේෂ ප්‍රශංසා වේවා හැලෙලුයා ප්‍රශංසා වේවා මක්තුමාගේ දෙවැනි පරිච්ඡේදයේ අපි වචනය කමු දින ගණනකට පසු ජේසුස් වහන්සේ කපර්නාම් වලට පිවිසි සේක ඒ කියන්නේ උන්වහන්සේ හිරු ගලීලයෙන් ගලීලේ පේදුරුතුමාට කියන අපි වෙන තැන් වලට දේශනා කරන්න යමු කියලා දැන් වෙන තැනකට යනවා කපර්නාමුට ගියන් පස්සේ මොකද වෙන්නේ යලිත් කපර්නාමුර පිවිසුණු සේක උන්වහන්සේ ගෙදර සිටින බව පතලවිය එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහා පිරිසක් එහි රැස් වූහ ගොඩාක් සෙනඟ ඉන්නවා ද මේ සෙනඟ නිසා එයාට ජේසු ගාවට යන්න විදිහක් නැහැ මතක තියාගන්න එක තැනක් ඔබ එනවා ඔබ දන්නවා ජේසුට විතරයි උත්තර දෙන්න පුළුවන් ඒ අවබෝධය වාසනාවක් මගේ ප්‍රමාණතේ ඔබගේ ස්ට්‍රැටජීස් ඔබ කරගන්න විදිය ඔබ හිතාගෙන ඔබගේ ක්‍රමවේද ඔක්කොම ට්‍රයි කරලා 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 එක තැනක් එනවා මහලේ රෝගියා වගේ හරියට එයාගේ ජීවිතේ යන්න පුළුවන් හැම වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා වැටිච්ච අවුරුදු 12ක් ජේසුගේ දාවල වල්ලන්නේ එතනයි සමහරව වෙස් වලාගත් ආශිර්වාදයක් ඔබගේ ජීවිතේ ඔබ සුව වෙච්ච නැති එක හොඳක් ඔබ ෆේල් වෙච්ච එක හොඳක් ඔබට වීසා හම්බ වෙච්ච නැති තැන හොඳක් එතකොටයි ඔබ ජේසු ගාව නතර වෙන්නේ හැබැයි බ්ලොක් එකක් තියෙනවා මතක තියාගන්න ඒ පැත්තේ ෆෝස් එක වැඩි වෙන තරමට ඔබ දෙන්න ඕනේ ෆෝස් එක වැඩි ඒකයි බාධා වෙ තියෙන ලස්සන සෙනඟ ගොඩක් සෙනඟ ගොඩක් මගේ ප්‍රමාණතේනි. ජේසු ගාවට යන්න බෑ. අපි වචනේ ගමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එක්කල මොකද වෙන්නේ? ගෙදර සිටින බව පාතේ වේ. එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහා පිරිසක් එහි රැස් වූහ. උන්වහන්සේ ඔවුන්ට අපි හැමෝම කියමු. උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටසේක. එක්කල හතර දෙනෙක් අංශභාග රෝගියෙකු උස්සලාගෙන උන්වහන්සේ වෙත ආහ. අපි ඒ ශාකරගෙන අපි යඥා කරනවා ඒක මහා හයියක් බැරි කමේදී උස්සගෙන යන කෙනෙක් මම ආදර ප්‍රේමන්තනි මගේ ජීවිතේ පූජක ජීවිතේ හොඳම යාළුවා ඔබගේ ජීවිතේ ඔබ බලන්න ඔබගේ සර්කල් එක ඔබ හිතන්න ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ රොමේෂ් විවාහ වෙද්දී රොමේෂ් විවාහ වෙද්දී ප්‍රපෝසල්ස් මගෙන්ද 69ක්ද 59ක්ද කොහෙද බැලුවා 59ක් බලලා 60 වෙනි එක්කෙනා බලලා ඊට පස්සේ 59 වෙනි කෙනා තමයි බැන්දේ බලද්දී එයා බඳින කෙනත් මගේ ගාව කන්ෆෙෂන් එන කෙනෙක් ඒ කුරු දැනගිට නෑ එමෙ කියලා ඊට පස්සේ මම කිව්වා පැටියෝ ඔයාව උස්සගෙන යයි කියලා එයා ටීචර් කෙනෙක්
mana hembun aku kena usaha ni anak agila. Tapi nanti kene, ekian nansha baga rogi aku usaha ni anak. Bagi swami purusha birinna, atternya cute meneti, mara handsome meneti, wow. Hebat okutu mana, obah usaha ni anak pulau. Usaha ni anak agian, me size seking usaha ni beri besa maru lah. Me nama katan dera. Namu tu bagi cewite, Yesus gamu tu apa marga ni anak kene kita. Ek hari wedagat. Yesus gamu taraga ni anak kene kita. Obagi yang itu, obagi circle lek balan, Yesus gawat taraganya anak kene kita. Hari botol lokku mahari, pajau joli lokku mah, bahan, ek hari weda kat, obagi pariser ya, vapaser ya, obagi inno ne hima khatia kek, hari yang hima ikelah abdek weda gan sudu weda gan amen kya gan ekak nme, macam, oka beradi, hima kya n. Elor eh tanak ka obat connect mana tanak mungkin permaan teri. Prasasaveva. Hallelujah. Prasasaveva. Enisa ada balan bagai wapasere parisere kau berkata ini kela. Eh ayu segane ya noa. Deng eh ayu ternadi kene. Deng ansha bage eh ayu deng hari hari macam mihmai deng api mihma kerumah deng wa ansha bage hadin mihma bage deng mihmai kela. Egulo banadesan ane me Yesus gawat aragane ya noa. Saman lobagi ayalu ada kerana tiada ikhmad ekcerai. Obat dia ni awam Yesus ram muna gasane kavitarai. Bahada ayam ini sahik katakan, muka tu wenne senaga goda kini nisa, muka tu wenne sevil hera, samuha nisa unahan sebete agatanu hekiuen, awu unahan se siri tanatu iyalin piasse sevil hera piasse kada anshabagya rogya otyan pahasat betusek. Ikanne Yesus ke api muatyan. Amalek warun samaga satane di mangi premante ni. Moses kandu mudra tu gila yak nyakarna. Kandu pamula Joshua amalek warun samaga satan karna. Moses muka takranne addeka vidha gana yak nyakarna. Adakah nabi itu nayaan cakar di dakinwa Joshua amalek warun gagan kudu kerangan nayaan Shah hebat adakah dikak nabi itu ini nanti Moses samarui handi patru dawal anam manangati terus nade ball joint jual soket gini lati mukadu ini adakah amatikatikatikatik bahatnya nawa adakah bahatnya ti mukadu ini amma amalek warun gagan nayaan Israel warun da Moses ayat adakah ini kerangan sama amma Israel warun gagan nayaan ayat apa nanda Moses malah mereka mar prasnya kene atau Pahalat ya, diamalek perun di mana? Atau keling kerama, misal jangan tahu di mana? Make bay, ini masa Aaron tay, Hur tay, yang nak kena kanda mudun ada. Aaron tay, Hur tay kena, ubah adde kallag ni nade penting. Satu na jaga nih mai. Mungkin pemandu ubah usaha nih anak kene. Jiwite Yesus gawat ubah ke aluang amaru nang amaru kamagadi ubah inno nih Yesus gawat taragane anna ubah villa wedda wenne me awwad keranne me kanakanne me minelna kacapaca kala winas keranne me bondatenne me berdi videos beri awanne me relationship beri taragane anne me Yesus gawat taragane anna tera. Mak yadar peman thni ekatena kenau bata khadanna. Biasa herala sevil khadan nwenawa. Benung an nanti keter manusia nanti keter manusia kuno benung manin nanti. Kamu se kau talo mage wahala khadan n. Tapi bida wahala khadan n. Kerana dek n. Komari Yesu ke samukaya ta Yesu ke hamu ibat ayannamone. Wenat tanak uttar yak n. Mungkin ada perempuan ini, mungkin puji ke jiwite rahasia itu naik tiennye. Mungkin aku tu dasi rahasia jiwite ansha baga kian niting ansha nime tumkale baga ansha baga tumkale tan panenya mungkin velawal tienwa. Kerja ganna bebe, mungkin sebahwe. Mata inno ayah mungkin guda katya, mungkin Paul, mungkin langgam mung asurukaran ayah. Saman le Yesu ego langka hining penenawa. Ratri negit telah yakni akaranwa. Kumari, eh tenggelam di medihatvenawa. Medihatvela yakni, eh ma yakni makna tu me orang dasi mati ni bah. Pagian terpemahaman ni, eh ma parisra khada agat. Tenakadi, kumari ekam target teka, tawase failures, abgaat wajitan goda kek. Kumari, velawa horagna, niti mati hari negit telah, unahse gawat aneka. Dah meja asal magi amma ini nisa,
අම්මටත් කෙලිම මං කියනවා. තේරෙනවද? දැන් අද උදේ මම කාමරේ ලෑස් වෙවිදි ඈ ඇවිල්ලා මොකද්ද මන් දන්න වෙන කතාවක් පටන් ගන්න. මං කිව්වා අම්මේ ඒ වෙලාවේ මම සින්දුවක් දාගෙන හිටියේ අම්මා හිතන්නේ සින්දුවක් කියලා. සින්දුව කිව්වේ මම ලව් සොංග් එක මං ජේසුත් එක්ක අද මගේ මැරේ බඳලා අවුරුදු 16යි ජේසුව. ඉතින් අපි දෙන්න පොඩි ලව් සොංග් එකක් කියාගෙන මම ඒ සින්දුව දාගෙන ජේසුත් එක්ක උනාසි මගේ හස්බන්ඩ් මම වයිෆ් නිකන් පුරුපුරුකව එන වෙලාවේ ඈ ඇවිල්ලා වෙන කතාවක් පටන් ගන්න. මං කිව්වේ අම්මේ මම උරසං කියන්නේ කරුණාකර ඔය එළියට යා. යා එච්චර හිතුවේ නෑ. කෙලින්ම යාවේ එළියට දැම්මොත් උදේ වෙන කතාවක් පටන් ගන්න මොකද ෆෝන් එකක් මම කිව්වා මම නෙමෙයි ඉරාන් ගාවට යන්න මේක රොසන් කියන වෙලාව. එයා පුතානේ ඉතින් මම එයාගේ පුතානේ එයා ඉච්චර හිතුවේ නැහැ. දැන් එයාටත් එක මං කියනවා. තරහ වෙයි අම්මා තරහ වෙන්නේ අම්මා දන්නවා. සමහර යාළුව තරහ වෙයි. හැබැයි ජේසුස් දෙන වෙලාව හොයා ගන්න. ටාගට් එක සාතන් ගෝය අභිමුඛයෙන් ඔබව ගන්න එක. ඒ බ්ලඩ් ක්ලොට් එක දියවෙච්ච ගමම්ම මෙච්චර කල් එයාව අරගෙන ආව යහන ජෙසු කියනවා රැගෙන යන්න. ඒ දුබලකම කැතකුණු කරගත්ත ඇබ්බැහි වෙච්ච තැන රැගෙන යන්න. සාක්ෂි දරන්න. ඒක අනිත් අය දකි මෙච්චර කල් ඔබ හිටිය ඒ පැදුර කරට අරගෙන යනකොට. මගේ ආදර ප්‍රේමන්තනේ අපේ ආරාධනාව යහන කරගත්ත යහන ජරා වෙච්ච එක විසි කරන යන මේ රැගෙන යන්න මෙච්චරකල් ඔයාව රැගෙන යහන කියේ අද ඔබ යහන රැගෙන යන්න මේ ලෝකේ ජීවත් වෙන්න වෙන්නේ එහෙමයි අපි මේ ලෝකේ තුල ඉඳගෙන අභියෝගය කරට අරගෙන යන්න වෙනවා එනිසා අපිට සුඛිතම ජීවිතයක් නැ සාක්ෂි දරන්න සිද්ධි වලට බය වෙන්න එපා වෙලක විතක ඔබ වහල් වෙච්ච තැන ස්වාමිනාසෙන් නිවහල් කරනවා ඒ තුවාල ඕනේ ඔබගේ ජීවිතය ඔබ දුබල ස්වභාවය යසාය දෙවනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ කියනවා උනාසේ ජාතීන් අතර ભેද નિරවුල් කරනවා කියලා උනාසේ කියනවා කටු වලින් නගුල්ද හෙල්ල වලින් දෑකැදිද හදා ගන්න යුගයක් වෙනවා යසාය 2:4 බලන්න ප්‍රශංසා වේවා හල්ලෙලූයා ප්‍රශංසා වේවා යසාය 2:4 උනාසේ කතා කරලා කියනවා බලන්න තමන්ගේ හෙල්ලවලින් දැකතද සාදා ගන්න ඕය එතුමන් කඩුවලින් නගුල්ද තමන්ගේ හෙල්ලවලින් දැකතද ඒ කියන්නේ ස්වභාවය වෙනස් වෙන්නේ යහන විසි කරලා නෙමෙයි යහන අරගෙන යන ජීවිතයක් මගේ ආදර ප්‍රේමත්‍රි අද අපි උනාසේ ගාවට යමු අද පුංචි වෙලාවේ පැය කාලක් විතර අපිට තියෙන්නේ උනාසේගේ කනෙක්ෂන් එක හොයමු අපේ පියස්ස කඩමු මං ආසදේ ඉරමු යාඥාව ඉල්ලමු අද අපි සංඝයාක් විතර යාඥා කරමු. ඒ යාඥාව තුල ජේසුගේ අභිමුඛට යමු. හැම වෙලාවෙම උත්තරේ තියෙන උනාසගාව විතරයි. ඒ වචනය ඔබගේ යහන රැගෙන යන්න කියද්දි ඒ බ්ලඩ් ක්ලොට් එක දිය වෙලා එයා සාක්ෂි දරන ජීවිතයකට යනවා. ඒ සාපල ජීවිතය මහා වාසනාවකට පෙරලෙනවා. ඒක කරන්න පුළුවන් උනාසට විතරයි. ඒ නිසා මගේ ආදර ප්‍රමාත්‍යනේ අත බලන්න සෙනඟ ගොඩාක් සිතුවිලි ගොඩාක් නෙගටිවිටි ගොඩාක් මතකයන් ගොඩාක් සිත්ති ගොඩාක් ඇති මට වෙච්ච දේවල් ගොඩාක් ඇති සෙනඟ මගේ දොරෙන් යන්න බෑ කියලා අතරින් එපා අර තිබෙරියස් දිනගාව පොකුණගා බෙතෙස්දා පොකුණගාව හිටිය මිනිස්සයා අවුරුදු 48ක් වෙනවා මට යන්න විදියක් නැහැ ළඟට ගියාම වෙන එක්කෙනෙක් පයින්නවා මට යන්න විදියක් නැහැ ඒ නෙගටිවිටි එක අතරින්න ජේසු කියන්නේ ඔබට යන්න පාරක් තියෙනවා කඩන්න වෙන විදියකට හිතන්න කොහොම හරි ජේසු ගාවට යන්න නිින්ද කැප කරලා ජේසු ගාවට යන්න ට්‍රිප් කැන්සල් කරලා ජේසු ගාවට යන්න ඔබේ ජීවිතේ ඒ බජාර් එක ඔබේ කන්ටැක්ට්ස් අතහැරලා ජේසු ගාවට යන්න එතනයි උත්තරේ තියෙන්නේ පුජ ජීවිතේ මට ඉතුරුනේ එකයි ජේසු ගාවට ගිය කෙනෙක් මම හෙටත් ඉතුරු වෙන්නේ එච්චරයි ජේසු ගාවට යන කෙනෙක් මම ආදරෙන් ආදරෙන් ජෙසුස් ජෙසුගේ අභිමුඛ සප්‍රසාද වහන්සේ ඉදිරියේ
unasika wetena kenekma mage poochika jeevithe lassanama tana ekai poochawa poochawa jeswa hemadama athin allana tana etunta yaddi mahaputuma wenasak mage pemanthane adarath mata karata ganna godak dewal thiyena eda jesu එයාට කියනවා යහන රැගෙන යන්න කියලා. එයා යහන රැගෙන යනවා. ඒක කරන්නේ කොහොමද? ජේසු කුරුසේ අරගෙන ආවා. එයා කරේ යහන තියාගෙන යනකොට ජේසු කුරුසේ කරට තියාගෙන අංශභාගේ නෙමේ මුළු ශරීරාංගයම වහලෙක් වෙලා මැරිලා ඒ මිනිස්සයව නිදහස් කරලා යහන රැගෙන යන සාක්ෂියකට අරගෙන යනවා. විශ්වාස කරන්න. අයිති කරගන්න ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්න එතනයි. Ini sapi unahasi abimu dana gahamu jiuman jesu tenna kiamu apa itu balak kamu unahasi diri digaher lah ini balai yang piren nata api sudana bemo magi ader prematini hamakinik mudana gasan lights off karanna.